අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමට සූදානම් සියද උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත ජනතාව බලාපොරොත්තු වූ සංවර්ධනය කඩිනම් කරන්න අගමැතිගේ නිලධාරින්ට උපදෙස් ඇමති විමල්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පිළිතුරු ඇමති විමල්ගිනුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පිළිතුරු විමල්ට ගහන ගමන් මේ ආණ්ඩුව කරන්නේ රඟපෑමක් නලින් කියයි විශ්වවිද්‍යාල ප්‍රවේශයේ අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණන ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ වුණා විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයකට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව 2021 වසර සඳහා විශ්වවිද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි බහර දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා. समस्त अध्यापन क्रमय वर्तमान आवश्यकता अणु डिजिटल करणे पिनिस सौभाग्य दैक्मे अपेक्षा परिधि विश्वविद्यालय प्रतिपादन कमीशन सभाव महाजन बैंकु अनुग्रहण वेडसटहन सलसुम करति बेनवा महाजन बैंकु व्यापृतियट वेन करति मुदल रुपयाल बिलियन तुनाक अंतर्जाल समदता मृदुकांग पैकेज सह वसर हतरक वगकीमक सहितव लैपटॉप परिगणके पिरिनमनवा परिगणकेक वटिनाकम रुपयाल 80000ක් රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 6කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමෙනවා ශිෂ්‍ය කාලය තුල මාසකට ගෙවිය යුතු මුදල රුපියල් 500ක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන අමාත්‍ය ශිනිලධාරින් මෙන්ම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ මහජන බැංකු නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ජනතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා नागरिक संवर्धन निवास अमात्यांशे प्रगति समालोचन रसीम विषयभार अमात्यवरे वशेन अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पेवत्तुना काले समग सटनक निरतवीमीन वसर पहक कालयक संदा जनता बलापुरत्त ऊ वेडकोटस इटुकिरीमट सीलु देना कैपवी कटीतुकल युतुबवाई अग्रामात्यवरे मेहदी अवधारणे कले मेहदी नव इदिकिरीम वेरल खादने वेलक्वीम कुडा वेव प्रतिसांस्करणे किरीम व्यायाम मंथीरु सह लमा उद्यान दिस्त्रिक 21 तुलम स्थापित किरीम अपद्रव्य बहर किरीम हा प्रजा पवित्रता कटीतु एतुलु व्यापृति सह संवर्धनीय करुणु रसक पिलिबंदव अवधान यमु करमीन साकच्छा करति बेनवा मेम अवस्थावट राज्य अमात्य नालक गोडहेवा महता एतुलु अमात्यांश निलधारीन रसक एक्व सिटिया ප්‍රොජෙක්ට් ගාක සාර්ථක වීමේ වගකීම ගන්න ඕනේ මේ අමාත්‍යාංශ නායකත්වය. එදා හිටපුවෝ අද ඉන්න. මොකද ඩිරෙක්ෂන් එකක් දුන්නම වැඩක් කරන්නේ. දැන් අපි වර්ල්ඩ් බැංකේ ගෙනලා ලේකම්තුමයි මායි ඔය ෆ්‍රෙන්ච් ගෲප් එක ගෙනලා කතා කරලා ඒගොල්ලන්ට කිව්වාම ඒගොල්ලෝ ෆ්ලෙක්සිබල් වුණානේ. ඉතින් ඉන්සයිඩ් අපි හරියට දැනගන්න ඕනේ අපිට අවශ්‍ය දේ කියන්නේ. එහෙම නැතුව මේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලත් එක්ක ඒ ආයතන වලට වැඩ කරලා දීලා අපි අත හොදාගෙන හිටියම තමයි මේක වෙන්නේ. අපි දැන් එක නතර කරලා තියෙනවා අපි දැන් ප්‍රිජුම සම්බන්ධ වෙනවා මමත් සම්බන්ධ වෙනවා ලේකම්තුමා සම්බන්ධ වෙනවා ආයතන ප්‍රධානු සම්බන්ධ වෙනවා දැන් අපිව දැන්වත් මේක ට්‍රැක් එකට ගමු නැත්නම් මේ අපරාධී මේ රටේ මුදල් තමයි මේ විදිහට නාස්ති මේ එකකට අපිට ආධාර දෙන්නේ අපිට තියෙන්නේ අපේ වැඩ ඉක්මන් කරගන්න එක කාලය එක තමයි අපි සටන තියෙන්නේ මං හිතන්නේ ඒකින්ද මේ අවුරුදු පහකදී බල මිනිසු බලාපොරොත්තු වෙන වැඩ කොටස ඉටු කිරීම තමයි අපි මහන්සි ගන්න ඕන දෙයකට නැසෙ වැඩ කරන්න පුළුවන් ශක්තියක් තියෙන පරිපූර්ණතාවක් තියෙන පිරිසක් ඉන්නේ මේකේ ඒකේ උපරිම ප්‍රයෝජනය අරගන්න ඉදිරියට යන එකයි දෙන්නේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් අමාත්‍යාංශය ඕනක් තැනක ඒ ප්‍රශ්නය මෙතුණුගේ මාර්ගය මත එවුවොත් වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා इरिदा जातिक पुवत्पतकट अमात्य विमल वीरवंश महता कल प्रकाश मेवन विट देशपालन वेदिकाव तुल दडी आंदोलनयाक निर्माणे करति बेनवा मेत्र थमंट श्रीलंका पोदुजन पेरमुनेन एल्लवन चोदनावंट अमात्य विमल वीरवंश महता पिलितुरु लबा दुन्ना अमात्य विमल वीरवंश महता विसिन पसुगिय सती अंत जातिक पुवत्पतक समग पवत्तु सम्मुख साकच्छावेकदी सिदुकल प्रकाशयाक संबंधेन मेवन विट देशपालन क्षेत्रे दडी कथाभाक निर्माणे वीति बेनवा සත්‍යන්ත පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවේ උපුටා ගැනීම ප්‍රශ්නය ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා රට කරවන්නේ කවුද කියලා ජනාධිපති ගෝඨාභයද අගමැති මහින්දද වෙනත් කෙනෙක්ද පිළිතුර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් හැටියට ඊට විශිෂ්ට සේවයක් මේ රටට ඉටු කරපු කෙනෙක් රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බහරගත්තාට පස්සේ දේශපාලන ශේෂ්ත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අධ්‍යක්ෂින් බහුල චරිතයක් හැටියට නෙවෙයි ඒ වගේම එතුමාට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබා දීමයි එතුමාව එහෙම ගෙන්වන්නේ නැතුව ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවේ ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරු සහ එතුමා අතර තිබෙන සමදියාව දුබල වීම දේශපාලන
තන්ත්‍රයේ සමග එතුමා අතර තිබෙන සමිතියව දුර්වල වීම ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නෙවෙයි. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒ අහිතකර තත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහාද කියලා. විමල් වීරවංශ අමාත්‍යවරයා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ උපුටාගත් කොටසක්ේ අමාත්‍යවරයා සිදු කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් සිය අප්‍රසාදය පළ කළා. විවිධ කරුණු අතර එතුමා කියපු එක් කාරණයක් එය ඊටාම බරපතල කාරණයක්. එතුමා ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත්කොට එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දී යුතුයි කියලා. මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂෙත් නෙමෙයි. එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දු తీරණ ගන්න කිසිදු අයිතියකුත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමාට අයිතියක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ තමයි මේ පක්ෂේ නායකත්වය. ඒ නායකත්වයේ සම්බන්ධයෙන් එතුමා කරපු ප්‍රකාශය එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතුයි කියන තන පක්ෂයක් හැටියට අපි ඉන්නවා. විමල් වීරවංශ මහතා මේ රජයේ සාමූහිකත්ව වගකීම දරන කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට ඉඳගෙන මේ වගේ පල්හැ තුන්වෙනි පන්තියේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපි ඊටම කනගාටුව ප්‍රකාශ කරනවා. අපි එතුමගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැමැති මේ සුවිසල් දේශපාලන ව්‍යාපාරයේ මහලිකමරය සම්බන්ධව ඔහු ඊටම ගෝත්‍රික දේශපාලන අදහස් කීපයක් ප්‍රකාශ කරලා තියෙනවා. सागर कार्य समितिमा देशपालने तुल अनाथेक पुवत्पतट पलकन प्रकाशे तुल इकतनक दि विमल वीरव शमति वर्या अति कर जनाधिपत्यमन के देशपालन अद्यकीं संबंधवत् प्रकाश कलतीन अभी मे समस्त तत्व अवसान वशन पेहदलिकराने इताम अदेशपालनिक इवगेम प्रशस्त नति देशपालन हेसरी मंगर पेर सदहन कल පුවත්පතට කළ ප්‍රකාශය තුළදී අපි දුටුවා එක විකල්පයයි ඔහුට තිබෙන්නේ ඒ ප්‍රකාශය ඔහු විසින් ඉල්ලාස් කරගත යුතුමයි පස්වන විධායක ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය මේ පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාට තියෙන හැකියාව මොකක්ද විවගරු විමල් වීරවංශ අමාත්‍යවරයාට මේ අවස්ථාවේදී කියනවා ඔබ ඕනෑම දේශපාලන ප්‍රශ්නයක් ජාතික ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න ඒක ඔබේ අයිතිය ඒකට අපි ගරු කරනවා ඒ වගේම තමයි එතුමාගේ නායකත්වයෙන් එතුමා එතුමාගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වුවා අපි උපේක්ෂාවෙන් එදී බලාගෙන ඉන්නවා අමතක කරන්න එපා මම අද හෙලි කරනවා දොස්තර මහතුරු දෙන්නෙක් ඉන්නවා දොස්තර මහතුරු දෙන්නෙක් ඉන්නවා මේ සාකච්ඡාවේ පිටිපස්සේ ඒ දොස්තර මහතුරු දෙන්නම විදේශ ඔත්තු සේවා සමාග ආයතන වලින් වැටුප් ලබන අය වගකීමක් ඇතුව කියනවා ඉදිරියේදී අවශ්‍ය වුණොත් අපිට ඒ නම් හෙලි කරන්න පුළුවන් පක්ෂයක් හැදිලා අපි තුබට බල කරනවා කරුණාකරලා වහම මේ ප්‍රකාශය නිවැරදි කළ යුතුමයි එහෙම නැතිනම් ගරු අග්‍රාමාත්‍යතුමා බොහෝ අධිකරු ජනාධිපතිතුමා ක්‍රියාකලාපයන් සම්බන්ධ විවේචන කරලා ඒකට කැබිනට් මණ්ඩලයේ ඉන්න සදාචාරාත්මක හැකියාවක් තියෙනවද කියලා හදවතට තට්ටු කරලා අහන්නේ කියන එක කියනවා එමෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ වත්මන් රජය නියෝජනය කරන පාර්ශවයන් කිහිපයක් මීට අප්‍රසාදය පළ කරමින් සිය අදහස් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා මම කනගාටු වෙනවා තමන්ගේ ගෙදර පස්ස තමන් විසඳගන්නේ නැතුව අනුන්ගේ ගෙදර පස්සවලට අල්ලපු ගෙදර ඉඳගෙන ප්‍රකාශ කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිළිබඳව මත ප්‍රකාශ කරන්න අදහස් දක්වන්න වෙනත් පක්ෂයට අපේ පක්ෂයට බෑ අපේ පක්ෂයේ පස්සේ අපි විසඳගන්න අපි පැහැදිලිව කියනවා අපේ විමල් වීරසගරමතුමන්ට අපේ පක්ෂයේ නායකයින්ව බේද බින්ද කරන්න ප්‍රශ්න ඇති කරන්න එපා ප්‍රකාශ කරන්න එපා ළමෙක් ඉපදුනාට පස්සේ ජානවල දින තාත්තා වෙනුවට උප්පැන්නේට විතරක් තාත්තා වෙන්න හදන දේශපාලනයක් කරන්න නරකයි ඒක ඊටම බහනක දෙයක් මේ වෙලාවේ කියන්නට ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ගෙදරක ගත්තොත් තාත්තා නම් ඒ තාත්තා විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒ තාත්තා විදියට කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට පුළුවන් ගමක් නැහැ මේ වෙලාවේ බාප්පා තාත්තා කරගන්න තාත්තා බාප්පා කරගන්න අපිට එහෙම උමනාවක් නැහැ අපි කියනවා අනිත් දේශපාලන නායකත්වයට කරුණා කරලා බොරදියේ මාළු දාන්න යන්න එපා ඒ අපේ නායකයන්ට මේ විදියට අදුතක්ෂේරු කරමින් අවමන් වෙමින් සිදුවෙන්නේ කුමක්ද කියන එක අපිට හිතා ගන්න බෑ අපිට කොඳු නාර ටිකක් අසේරුකාවක් තියෙනවා අපිට කියන්න තියෙන්නේ ඕනම වෙලාවක මේ පක්ෂය ආරක්ෂා කර ගැනීම අපිට පුළුවන් ඕනම වෙලාවක එළියට බහලා කඳවුර බඳින්න ඒ වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන්න අපි ගෞරවයෙන් ආදරෙන් සෙනෙහවන්තව ඉල්ලා සිටිනවා ඉදිරියේ තුන්කල් බලලා අනවශ්‍ය ගමන් මගකට කිසි කෙනෙක් යන්න කලබල වෙන්න එපා මේ අතර මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් තමා විසින් සිදු කළ ප්‍රකාශය සහ ඊට එරෙහිව එල්ලෙවෙමින් පවතින විරෝධයන්ට අමාත්‍ය විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුන්නා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඊයේ මාධ්‍ය හමුවත් කියලා දැඩි විවේචනයක් ලක් කරලා ඔබතුමාව ඔබතුමා එකල ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අරගෙන ඒ ඉල්ලා අස්කරගත යුතුයි කියන
2005 ජනාධිපතිවරණයේදී පස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් ආව විවේචනය පමණ ඉක්මවා කැප වුණා කියලා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂ මැතිතුමාම දිනවන්න කටයුතු කිරීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ ආණ්ඩුවෙන් එළියට අවිල්ල එදා යුද්ධ කර ගන්න අවශ්‍ය සහයෝගය දීපු එක වරදක් නම් මම ජාතියෙන් සමාව ගන්න ඕනේ ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ 2015 ජනවාරියට පෙරදුනාට පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම සඳහා මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරෝගාමි වෙච්ච 4-5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච එක වරදක් නම් මං ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ හැම දෙයක්ම වරදක් නම් තමයි ජාතියෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි කියලා කියමින් ඒක යථාර්ථයක් කරගන්න කටයුතු කරපු එක ඒ ජයග්‍රහණයට පුරෝගාමිව දායක වෙච්ච එක වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි. මේ සම්දානයේ තියෙන ප්‍රධාන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නෙම දේශපාලන පක්ෂයේ යම්කිසි ඉහළ තනතුරක සිටිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉදිරිපත් කළේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ නායකත්ව තනතුරේનો සිටිය යුතුයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොහොමත් නායකත්ව තනතුරේ ඉන්න ගමන් තවත් සුදුසු තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිටියනම් මේ රටේ දේශපාලන බලවේග සමග තිබෙන සහසම්බන්ධය මීට වඩා වැඩි වෙනවා. තවත් පක්ෂයක හිටියයි කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ කියලා එහෙම නීතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නැහැ. එහෙමනම් අපිට UMP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට JVP ගැන කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ එක එක්කෙන හදාගත්තු පටු සීමාවල. පාර්ලිමේන්තුවේදී නවක මන්ත්‍රීවරයෙක් තමයි ඔබතුමාට මේ වාග්ප්‍රහාරය එල්ල කරන්නේ. ඔබතුමා ජේෂ්ඨයෙක් හැටියට මේ ගැන මොකද හිතන්නේ? පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි ඉච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ඇමතුමා 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 ඔබ කවුරු හරි අපේ පක්ෂයට සම්බන්ධ වෛද්‍යවරු දෙන්නෙක් හරි කවුරු හරි විදේශ සොත්තු සේවාව වලට සම්බන්ධයි ඉන්නවා නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා වහම පොලිස්පතිතුමාට උපදෙස් දෙන්න ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා මුලින්ම චෝදනා කරපු එක්කෙනාගෙන් කට උත්තරයක් අරන් ඊට පස්සේ වෛද්‍යවරුන් ගැනත් හොයලා බලලා එහෙම ඔත්තු සේවාව වලට සම්බන්ධ නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඔය බොරු අවලාද ගන්න. පොද්දන පෙරමුණ ඇත්තරම දැන් පාලනය කරන්නේ කවුද සභාපති? මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් වන සිදුවීම ආණ්ඩුවේ තවත් රඟපෑමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොවිඩ් අමතක කරන්න ධම්මික පැණිය මාකට් කරා වගේ දැන් මේ අලුත් ජවනිකාව තමයි විමල් වීරවංශ මහත්තයාට තනි බාන එක. මේ තනි බොරුවක් කරන්නේ. පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡා තියෙන ස්ථානේ අර පිටිපස්සේ එක හොයන්න පුළුවන් කරගෙනවනේ මූණ තුනක් මහින්ද රාජපක්ෂ කරගෙනවා මූණ ගෝඨාභය රාජපක්ෂ කරගෙනවා බැසිල් රාජපක්ෂ කරගෙනවා ඒ කියන්නේ රාජපක්ෂලා තමයි කරගි කරගි මේ පොහොට්ටු පක්ෂය දුවන්නේ කියන එක තමයි මේ කරගි කරගෙනගෙන පේන්නේ දැන් සමහරු කියනවා මේක 20යි 24 25 ජනාධිපති දුර අපේක්ෂකත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් අභ්‍යන්තර ගැටලුවක් කියලා නමුත් අපිට නම් හිතන්නේ මේක මේ රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න මාධ්‍ය ඉදිරියේ කරන සම්දර්ශන ජවනිකා නාට්‍ය විදිහට තමයි පේන්නේ මෙරට සංස්කෘතික ඇතුළු බෞද්ධ ශිෂ්ටාචාරය ගොඩනැගීමට පෙරමුණ ගත්තේ මහා සංඝරත්නයේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඉතිහාසයේ නොදන්නා මිනිස්සුන්ට ඉතිහාසයක් කතා කරන්නත් බෑ ඉතිහාසයක් ගොඩනගන්නත් බෑ. රටක ඉතිහාසය තමයි ඒ රටේ වැදගත්ම විෂය වෙන්නේ. විද්‍යාත්මක ලෝකේ තාක්ෂණික ලෝකේ ඒ සියල්ලේ වඩාත් වැදගත් වෙන්නේ ඉතිහාසය. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ රටේ වගේම මේ උතුම් මව්බිමේ වගේම අපේ බෞද්ධ සංස්කෘතිය අපේ බෞද්ධ ශිෂ්ටාචාරය අපේ සිංහල සංස්කෘතිය දේශීයත්වයේ අපේකම ඒ සියල්ල ගොඩනගන්න එදා මෙදා වසර දහස් ගානක සිට පෙරමුණ ගත්තේ ඔබ වහන්සේලා. රජවරුන් රජකම් කළත් රජවරුන්ට රජකම් කරන හැටි කියලා දුන්නේ ගෞරවනීය මහා සංඝරත්නය. මේ රටේ අධ්‍යාපනය ගැන කතා කළොත් අධ්‍යාපන ඉතිහාසය පිළිබඳව එදා පෙර රජදරුවන්ගේ ඉඳලා ගෞරවනීය මහා සංඝරත්නයේ පිරිවෙන් අධ්‍යාපනයේ තමයි මේ රටේ සියල් රැකියා. ඒ පිරිවෙන් අධ්‍යාපනයේ තුල තමයි ෂඩ්භාෂා පරමේශ්වර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පහළ වුණේ. ඔවුන්ගේ ඥානය ප්‍රඥාව දැනුම අවබෝධයේ අත්දැකීම පරණතභාවයේ බහුශෘතභාවය ඒ සියල්ල තුල මේ රට ගොඩනැගුණේ. මේ රට මුළු ඉතිහාසයේ පුරා එදා පෙර රජදරුවන්ගේ ඉඳන් රාජ්‍ය පාලනය තුල රජවරුන් රට රැක්කා වගේම මේ රටත් මේ භූමියත් මේ ජනතාවත් ආරක්ෂා කළේ ගෞරවනීය මහා සංඝරත්නය. සියලු බල අපරාධ ඇතුළු මත්ද්‍රව්‍ය පිළිබඳ අපරාධ විමර්ශනයන් කඩිනම් කර කාර්යක්ෂමව මාස 3ක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
සියලු බල අපරාධ ඇතුළු මත්ද්‍රව්‍ය පිළිබඳ අපරාධ විමර්ශනයන් කඩිනමින් සහ කාර්යක්ෂමව මාස 3ක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපති දපුලද ලිවේරා මහතා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් උපදෙස් ලබා දී තිබෙනවා. අපරාධ විමර්ශනයන් කලට වේලාවට කාර්යක්ෂමව නිසි ලෙස සිදු කිරීමට නොහැකි වීම රටේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමට හේතු වූ කරුණක් බවයි නීතිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ. මෙම අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදය සාක්ෂිකරුවන්ට විනිතයන්ට යුක්තිය ඉටු නොවීමට සහ සැකකරුවන්ට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එක් හේතුවක් වී තිබෙන අතර මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීමටද මහත් අවහිරයක් වී ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. ඒ අනුව බල අපරාධ ඇතුළු මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන 3 මාසක් ඇතුළත අවසන් කිරීමට නොහැකි වන අවස්ථාවලදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් හෝ ඒකක භාර ස්ථානාධිපතිවරුන් විසින් එම කොට්ටාස හෝ එවැනි ඒකක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හෝ අධ්‍යක්ෂවරුන් හේතු සහිතව ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත යුතු අතර එම අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් අදාළ කොට්ටාස භාර නිලධාරීන්ට හා ඒකක භාර අධ්‍යක්ෂවරුන්ට එම විමර්ශනයන් අධීක්ෂණය කර එම විමර්ශනයන් කඩිනමින් අවසන් කිරීමට සාධාරණ කාලයක් ඇතුළත පියවර ගත යුතු බවට උපදෙස් ලබා දීම සිදු කළ යුතු බවද නීතිපතිවරයා විසින් යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙම අපරාධයන් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු වන මත්ද්‍රව්‍ය හා වෙනත් ද්‍රව්‍ය හා භාණ්ඩයන් පරීක්ෂාවට ලක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීම 3 මාසක් ඇතුළත සිදු කළ හැකි බවටත් ඒ සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවටත් රස පරීක්ෂකවරයා විසින්ද නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. එහෙත්වෙන් මෙම කරුණු සියල්ල සැලකිල්ලටගෙන සීළු බල අපරාධ ඇතුළු මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනයන් 3 මාසක් ඇතුළත අවසන් කිරීමට සීළු පියවර සහ කටයුතු සිදු කළ යුතු අතර අදාළ සම්පූර්ණ විමර්ශන උද්ෘතයන් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සීළු පොලිස් ස්ථානාධිපතිවරුන් කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ ඒකක භාර අධ්‍යක්ෂකවරුන් වෙත අදාළ උපදෙස් ලබා දෙන ලෙසටයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ. මාර්තු මාස 15 වන දින දිවයිනේ සීලුම ශ්‍රේණිවල පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ගිය සතියේ අපි සියලුම විස්තර ඉදිරිපත් කළා. බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් පෙබරවාරි 15 වනට පෙර විවෘත කිරීම පිළිබඳව. එතකොට සාරාංශයක් හැටියට ගන්නවා නම් කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 492යි. ඒ 492න් පාසල් 412 පෙබරවාරි 15 වෙනිදා විවෘත කිරීමට පුළුවන් කියා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නිර්දේශ කළා තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට එතුමාගේ අනුමැතියට යටත්ව ඒ පාසල් විවෘත කිරීමට අපි සැලසුම් සදාගෙන යහම. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අනෙක් පාසල් 80 මාර්තු 15 වෙනිදා අලුත් වාරයේ ආරම්භ වන විට පටන් ගැනීමට අදහස් කරනවා. අපි විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා අධ්‍යාපන පොදු සාධක සාමාන්‍ය පෙළ විභාගය ගැන. ඒ විභාගයට දින නියම කරලා තිබෙනවා. ඒ කියන්නේ මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා. ඒතර මාර්තු 11 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණාම මාර්තු 15 වෙනිදා මුළු දිවයිනේ සියලුම ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට අපි අදහස් කරනවා. දැන් අපට තියෙන ලොකුම අභියෝගය තමයි බස්නාහිර පළාතේ කොහොමද මේ පෙරපාසල් ආරම්භ කරන්නේ, කවදද පෙරපාසල් ආරම්භ කරන්නේ කියලා ගුරුවරු තුල. ඒ වගේම මේ පෙරපාසල් සංගම් තියෙන වෘත්තීය සංගම් මේ සියලු දෙනාගේ අවධානයට යොමු වෙච්ච කාරණය. ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා අවසානයේ අපි තීන්දුවක් ගත්තා. බස්නාහිර පළාතේ දැඩි අවධානයක් නැති විශේෂයෙන්ම පාසල් ආරම්භ කරන අවස්ථාවත් එක්ක පෙර පාසල් ආරම්භ කරන්නට මේ වන විට පෙබරවාරි 15 වෙනිදා සිට ඒ අවසරය ලබා දීමට අපි කමිටුවක් හැටියට විශේෂයෙන්ම ජීල් පීරිස් ඇමතුමාගේ සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපදේශ පරිදි දැන් ඒ අවස්ථාව ලබා දීලා තිනෝ. දැඩිම දැඩි අවධානමක් නැති ප්‍රදේශවල මේ පෙර පාසල් ආරම්භ කරන්න කියලා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ සීමා කෙරුණු පාර්ලිමේන්තු මෙම මාස සැසිවාරයේ ඊයේ දින ආරම්භ වුණා. අද පාර්ලිමේන්තු සැසිවාරයේ මෙම මාස දෙවන දිනයයි.
න්‍යාය පුස්තකයේ ප්‍රශ්න 15ක් අපි දාලා තියෙනවා අප්‍රේල් වෙනකන්. නමුත් අද තියෙන්නේ 10යි. අඩුවීම මේ දැන් උදේ මත වෙච්ච අඩුවීමක් නෙවෙයි. එතුමා එකඟතාවෙන් පක්ෂනායක කමිටියේ මිනිත් සරම් බලන්න මිනිත්වල තියෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා. සීමා කරන්න එපා කරු කතානායකද? ඔබතුමා කියන්නේ නැතුව මයික් ඔෆ් කරනවා. ආගෙන ඉන්න බැරුව ඉන්නවද දැන්නේ මේ? කොහෙද? ආණ්ඩුවට මේ කියන්නේ ආගෙන ඉන්න බැරුව ඉන්නවා නම් කරුණාකරලා මයික් ඔෆ් කරන කතානායකද? ඔබතුමා කියන්නේ නැතුව. බුදුන් මයිකේ දීලා තියෙන්නේ. ඇයි කෑ ගහන්නේ? මේ වෙනකොට මේ රටේ වර්තමාන ඉතිරිමේ වසංගත තත්ත්වයේ ලබා දෙන තොරතුරු සම්පූර්ණ අසත්‍යයි. උතර අපි ආනවර උණ හෙම්බිරිසාව හැදුන වගේ මේ කොරෝනා හැදෙන කට්ටිය දවස් 3න් ගෙදර යවන්නේ වැඩසටහනක් ආණ්ඩුව හදලාද? එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඉලක්කම් සෙල්ලමකින් බොරු කරනවාද? ඉදිරිපත් කරන්නේ සත්‍ය තොරතුරු සිම වේලාවක මේ රෝගය හංගන්න උවමනාවකුත් නැහැ, මරණ හංගන්න උවමනාවකුත් නැහැ. සත්‍ය වසන් කිරීමක් කරන්නේ නැහැ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා. ණයක් ගන්නට ගියාම අමුතුම මාදිලියේ කොන්දේසි පනවන. ඔප්පු ගෙන්නේ කියනවා, රජේ අපකරුවන් ගෙන්නේ කියනවා. ඒ වගේ ලෝකේ වටේ යවල තමයි පොඩි මනුස්සයට ණයක් දෙන්නේ. නමුත් පුද්ගලික සමාගමට ලබා දෙන්නේ සුපිරි පන්තියේ සැලකිල්ල. මොකද දන්නේ හේතුව. එය යම් කිසි අදිසි හස්තයක හෝ දේශපාලන බලපෑමක් මත සිදු කරන ලද්දක්. ලංකා බැංකු ප්‍රධාන මූලස්ථාන ගොඩනැගි තුන්වන පාර්ශ්වයකට විකිණීමට අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. එවැනි සැලසුමක් රජයේ සතු වේද? 2015 පෙබරවාරි 27 වෙනිදා ඔබතුමන්ලාගේ ඒ කාලේ හිටපු නායකතුමාගේ උපදෙස් අනුව ලංකා බැංකුවම පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට රුපියල් බිලියන 10ක් ලබා දුන්නා විනාඩි 10ක කාලයක් තුළ. එතකොට මේ ප්‍රශ්නේ ඔබතුමා අහන්න තිබුණා. අර පෙරතිබිච්ච ගනුදෙනුව වගේ නෙමෙයි. මුළු ලංකාවේම පොලි අනුපාත 3%කින් වැඩි වෙන ගනුදෙනුවක් නෙමෙයි මේක. බොහෝ දෙනෙක් වෑයම් කරනවා. මේ රට ප්‍රශ්නෙක තියෙනවා. මේ ලංකා බැංකුවේ ගොඩනැගිල්ල විකුණන්න යනවා. ඒ වගේ කතාවල් කීමෙන් වෙන්නේ අපි උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක්. ලංකාවේ තියෙන ප්‍රමුඛතම බැංකුව රැක ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. කාති උසාවිය මගින් 12 එක වගන්ති යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව ගරු අමාත්‍යතුමා පිළිගන්නේද? ඒවා ඉවත් කිරීමට පියවර ගන්නේද? මුස්ලිම් විවාහ නීති යටතේ පුරුෂයෙකු හා කාන්තාවක් විවාහ වීමේදී කාන්තාවගේ කැමැත්ත අවශ්‍ය නැත. විවාහ සහතිකයේ අත්සන් කිරීමට විවාහ වන කාන්තාවට අයිතිවාසිකමක් නොමැත. මුස්ලිම් නීතිය මගින් විශේෂයෙන්ම කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බව ගරු ඇමතිතුමා පිළිගන්නේද? අවුරුදු 12ට අඩු දැරියන් පවා කාතිවරයාගේ අවසරය ඇතිව 12ට වැඩි නම් කාති අවසරේ නැතුව වැඩිහිටි පිරිමින්ට විවාහ කර දිය හැකිය. මේ தත්ත්වය වෙනස් කිරීමට පියවර ගන්නේද? අපේ අතුරුලේ රත්න ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරපු මේ කාරණා පිළිබඳව ඊට වඩා ගැඹුරට සලකා බලා රජයේ නිලීමක් කරනවා අපේ අධිකරණ අමාත්‍ය හරහා මේ නිර්දේශ කරලා තියෙන සංශෝධන වහාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්ටයි කියනවා. සම්බන්ධව ඉදිරි දිනයකදී අධිකරණ ඇමතුමා විසින් උත්තර දෙනවා. මේ රටේ මුස්ලිම් විවාහ නීතිය විතරක් නෙමෙයි උඩ රට නීතිය, දේශවලාම් නීති වගේ රෞපකල නීති කියන්නේ. මේක ඕන යෝජනාක් ගෙලලා කතා කරන්න පුළුවන්. මේ වෙලාවට කතා කරන්නේ මේ භාණ්ඩ වර්ග 27ක්. මේ අපිට කරන්න පුළුවන් උපරිමේ. අන් තමුන්නාන්සලකින් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂපාද ભેදයෙන් තොරව අපි පිළිගන්නව රටේ ජනතාවට අමාරු අවස්ථාවක්. අපි තමුන්නාන්සලා ජනතාවට සේවය කරන්න නම් ජනතාවගේ බඩගින්නේ අමාරුවට නම් කතා කරන්නේ ඇත්ත වශයෙන් මේ වැඩපිළිවෙල සාර්ථක කරන්න සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. සීනි පාලන මිල 88යි. පුතුපා දෙන්නේ 99ට. මම බාණ්ඩයක්ම මේ වගේ පාලන මිලට වඩා වැඩි. එහෙම පාලන මිලක් නැහැ. ඒ පාලන මිල ගැසට් එක අහෝසි කළා. ගැසට් එක අහෝසි කළා තියෙන්නේ. තේරුම් ගන්න. පාලන මිල 88යි මෙතුමා දෙන්නේ 99ට. ඇයි මුතුමා කරන්නේ? සුද්ධ සිංහලෙන් මම වැදගත් මහත්යෙක්ට කියන විදියට කිව්වා. ඒ ගැසට් නිවේදනේ අහෝසි කළා තියෙනවා කියලා. එහෙම කිව්වහම උගත් නීතිඥයෙක් විදියට නිකන් දේශපාලන බබෙක් වගේ හැසිරෙන්න නරකයි. තු නමේ අපිත් එක්ක පාර්ලිමේන්තුව ආපු මිනිස්සයා මං හිතුවේ නෑ මෙහෙම බබෙක් වගේ වෙයි කියලා. මේ 1000 ලබා දෙන එක හොඳයි. මේ 1000 ලබා දෙනකොටම සාමූහික ගිවිසුම හරහා වතුකම් කරුවට ලැබුණු වරප්‍රසාද 28 වතුකම් කරුවට ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. කොලේ වහලා අංක ගණිත ජිල්මාට් කරන්නට යන්නේ නැතු සත්‍ය අවබෝධ කරගෙන 1000 ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. කාම්පුතුන්ගේ පැත්තෙන් කියනවා මේ සාමූහික ගිවිසුම අවුරුදු 4ක් වෙන්න ඕනි. වෘත්තීය සමිති පැත්තෙන් වඩිවේ සුරේෂ් මහත්තයලා කියනවා ජීවන් තොණ්ඩමන් මහත්තයලා කියනවා ඒක අවුරුදු 2.5ක් වෙන්න ඕනි. ඉතින් මේ දෙකොල්ලෝ එකග වෙන්නේ නැතුව මට බලයක් හරි ආණ්ඩුවට බලයක් හරි නැහැ. මේක මේ පිළිබඳව තීන්දුවක් දෙන්න. රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අපිට තියෙන එකම විකල්පය පරිපාලක මණ්ඩලයට ගිහිල්ලා මේ පඩිය නියම කරන එක. අපිට පුළුවන් අශ්‍යා වතුරට ගෙනියන්න අපිට පොවන්න බෑනේ. එතුමාගේ රජය පොරොන්දු වුණානේ රුපියල් 1000. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න කියන එක නුත් සමිතිය කියන්නේ. අපේ රජයත් පොරොන්දු වෙලා එක කරගන්න බැරි වුණා. සමාගම් වලට ගෙවිලත් අපිට කටයුතු කරනවා. ගෙවන්න බැරි වතු සමාගම් වලට රජය
ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තිනවා කරුණා කළා වතු ආපසු අපිට දෙන්න දවස් 25ක් ඕන මාසයකට ඒකේ පාන තුනක් කියලා නැහැ ඒකේ ප්‍රශ්නේ දවස් 13 සමාගම් කියලා තියෙනවා කාම් පුතුන්ට ඕන විදිහට රටන්න දෙන්නේ නැහැ අපි කම් කරුවා ඉතින් ආරක්ෂා කරනවා ඒවට මූණ දීමටත් මේ රජයේ සූදානම් දේශපාලන පරිගණකීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයට යාමට සූදානම් බව සමගි ජන බලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා අද විශේෂ ජනාධිපති කොමිෂමක් අටවලා පරිගණක උත්සාහ කරනවා දේශපාලඥයන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළත්ව මේක අපි තරයේ ප්‍රතික්ෂේප කරන කාරණයක් මේ කොමිෂන් වාර්තාව අපේ අතර පත් වුණාට පස්සේ අපිට හොඳ හොඳ කරුණු කාරණා ඔබතුමාලට කියන්න තියෙනවා. ඒවා දැම්ම කියන්නේ නැහැ. මොකද ඒවා දැම්ම කිව්වොත් ඒගොල්ලෝ ඒවටත් නොඑක් උප්පර වැටි දාන්න පුළුවන්. ඒ නිසා පාස්කෘ ප්‍රහාරය ආණ්ඩුවක් වෙනස් වුණු රටේ ආර්ථිකය කඩා වැටුණු ඛේදජනක සිදුවීම. හැබැයි මේ කොමිසමට පුළුවන් වෙන්න ඕන මේ පාස්කෘ ප්‍රහාරයේ ගෝඩ් ෆාදර්ලා කවුද කියලා හොයාගන්න. මාවත් ඔය කොමිසමට කැඳෙව්වා. මං ඒ වෙලාවේ බොහොම පැහැදිලිව කිව්වා මං ගාව බොහොම රහස්‍ය CD පට දෙකක් තියෙනවා ඒ අයගෙන් ප්‍රශ්න කරන්න ඒ CD පට දෙක මට කොමිසමට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා මට අවස්ථාවක් දුන්නේ නැහැ ওই කොමිසම. ඒ නිසා දඩයම අටවපු මිනිහව හොයන්න උවමනාවක් නැහැ මේ කොමිසමට කියලා අපිට බොහොම පැහැදිලි. සමගි ජනබලවේගයේ මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් පවසන්නේ දේශපාලන පරිගණකීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කරන ලද බවයි. මෙම වාර්තාවේ කරුණු අනුව ඒ නිර්දේශවල මෙම පාර්ලිමේන්තුවේ තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි බරපතල නිර්දේශ අඩංගු කර ඇති අතර එම ජනාධිපති කොමිෂමේ වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයේම ව්‍යාකූලත්වයට පත් කරන බව සමගි ජනබලවේගයේ සිය නිවේදනයෙන් පවසනවා. මේ හුදෙක් අත්නොමතික දේශපාලන පරිගණීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් ගොඩනැගූ වාර්තාවක් බවත් ඒ හරහා ආණ්ඩුවට තර්ජනයක් වන චරිත නිහඬ කිරීමට සහ ඔවුන්ගේ ප්‍රජා හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ගනු ලබන බියගුළු වැඩපිළිවෙලක් බවත් තමන් විශ්වාස කරන බවයි සමගි ජනබලවේගය පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වූ බවත් එම ක්‍රියාවලියට එරෙහිව ගත යුතු සිල් ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අත්නොමතික ක්‍රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත් කොට ඒ පරාජයට පත් කිරීමට කටයුතු කිරීමටත් එහිදී තීරණය කරනු ලැබූ බවයි සමගි ජන බලවේගයේ මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. උදෑසන ප්‍රවෘත්ති අවසන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.